නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි, නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ, සාරනයාමි සාදු 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 සිංහලයන්ගේ පරම ගුරු දෙවිඳූ අපගේ අනුබුදු මිහිඳදු මහරහතන් වහන්සේට අප සීලු දිනාගේම නමස්කාරය වේවා සාදු 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 අපට අනුබුදු මිහිදුු මහරාතන් වහන්සේ ගැන සිත පහදවාගන්ට ඒවගේ මේ සසුන හඳුන්නා දුන්න මහවන්සේ පරිවර්තනය කරලා අපේ ඇස්පාදපුූ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට අපගේ නමස්කාරය වේවා සාදු 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 සලුදිනාටම තිරුවන් සරණයි පින්වත්න මේ ඔබ සම්බන්ධ වෙන්නේ මේ කාලේ අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අසන්ට ලැබෙන්නේ අපගේ පරම ගුරු දෙවිඳුවන සිංහලයන්ගේ පළමු ආචාරීන් වහන්සේ වන අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ නිසා එතකොට අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට කෘථගුණ පූජා වසයෙන් තමයි මේ විදිහට ධර්ම දේශනා දිගටම පැවැත්ව වෙන්නේ මිහිදු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිති කරගන උපහාර දක්වන්නට ඉතින් විශේසිෙන් අද දවසේදී මේ වතුන් ධර්ම දේශනාවට සැදහැති දායකත්තය දරන්නේ මාවතගම සමගියවන් ලිපිනයේ පදිංචි පින්වත් කසුන් උදාර ජයිතලක පුතනුවන් ඇතුළුේ පවුලි සියලු දෙනා මේ පින්කමට මේ ධර්ම දේශනාවට මූලිකත්තය දරන්නේ. ඉතින් පින්වත්න අපට ඒ කාන්තේම සත්පුරුස ඇසුර පිණිස මේ පිනක් පෑදිෙන්නේ. ඒ අපිට වචනයෙන් කියන්ට බැරි තරන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිසරණ අපට උදා කරලා දුන්නේ ඇත්තෙම්ම අපේ මිහිදු මහරහතන් වහන්සේ මේ කාලේ මිහිදු මහරහතන් වහන්සේ ගෙන අසන්ට ලැබීම පංවත්නී අපේ සියලු දිනාගේම වාසනාවක් වාසනාවක් මොකද මිහිදු මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපට සිංහලයන්ට බුදු කෙනෙක් ත් ආශ්‍යප බුද් වාාසනයෙන් ඒයට තිස්සර හට ගත්තහම කකුසඳ බුද්ධ සාාසනය මිනිස්සුන්ගේ ආවුස අවුරුදු හතලිස් දහකාලේ මේ ලංකා දීපේ මිනිස්ුවාහ කළා ඒකාලෙ කකුසඳ බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ලංකාදීපේ පච්ජර කියල රෝගයක් හැදිලා මිනිස්සු ගුඩාක් දොක්වි දෙෙනවා යක්ෂ දිිෂ්ටියක් ඒවාති කු සඳ බදුරජාන්ස හතලිස්දහක් ංඝයත් එක්ක වැඩියේ මිහින්තලාවටයි. කෝනාගමන බුදුරජාණන් වහසගේ කාලේ දුරුභික්ෂයක්. කෝනාගමන බුදුරජාණන් වහන්සේ වැඩියේ තිස්දහක් සංඝයා සමග මිනිස්සුන්ගේ ආයුස තිස්්දහ කාලේ වැඩම කළේමිහින්තලාවටයි. ඒවගේම කාසිව බුදුරජාණන් වහන්සගේ කාලේ මිනිස්සුන්ගේ ආවසු විසිදහ කාලේ විසිදහක් සංඝයා සමග මේ ලංකා දීපයට වැඩම කළේ මිහින් තලාවටයි. අපගේ මෙිහිදුු මහරහතන් වහන්සේ මේ ගෞතම බුදුසසුන පිහිටුවන්ට මේ ගෞතම බුදුසුන ලංකාදීපයේ බලුවන්ට වැඩියේ මිහින් තලාවටයි. කකුසඳ කෝනාගමන කාශ්‍යපකෙන බුදුරජාණන් වහන්සේලා මේ ලංකාවාසි ජනතාව සිංහල මිනිස්සු තිසරණය පිහිටෙවවේ මිහින් තලාවේ. අපගේ අනුබුදු මිහිදු මහරාතන් වහන්සේ. මේ ලක්කස රජු ඇතුළ පිරිවර තිසරණයේ පිහිටවේමිහින් තලාවේ. ඒ තුම් බුදුරජාණන් වහන්සේලාම භික්‍ෂුුණීන් මේ ලංකාදීපයට වඩිත්වා, බෝධින් වහන්සේ රැගෙන වඩිත්තා කියලා අධිෂ්ඨාන කළේ කකු සඳ කෝනාගමන කාශිව බුදුරජාණන් වහන්සේලා මේ ගෞතම බුදුසසුනේ සංගමිත්තා උත්තමාවය බෝධන් වහන්සේ වැඩම කරත්වා කියලා පණවි ඩැඇැව්වේ අපේමිහිදුු මහරහතන් වහන්සේ. සියලු බුද් ශාසනවල කකු සඳ බුදුරජාණන් වහසේ කෝනාාගමන කාශ්‍ය්‍රපකෙන් බුදුරජාණන් වහන්සේලා ගේ දෑතින් තමයි. ජයිසිරි මහබෝධිය අනුරාධපුර උඩ මලයවයි රෝපණය වුණේ. පින්වත්නී. අපගේ මෙහිදු මහරහතන් වහන්සේගේ මූලිකත්වයනුයි ජයිසිරි මහබෝධිය ලංකා භූමිය රෝපණය වුණේ. මේ ගෞතම බුදුසුනේ පාරමි ධාතු වහන්සේ ලබලා දුන්නේ අපගේ මිහිදු මහරහතන් වහන්සේ. මේ ලංකාවේ බුද්ධශාසනය පිහිටෙවේ බුදුවරු මේ ගෞතම බුදුසසුනේ බුද්ධශාසනය පිහිටවවේ අපගේමිහිදු මහරහතන් වහන්සේ. පින්වත්නි අසිරක් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ කියලා නමක් වැටෙන්ට සුදුසුයි. එය උත්තම අපගේ පරම ගුරුදවිඳු අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ තමයි. ලංකාදීපේයට බුද්ධ සාාසනය හඳුන් අදුන්නේ පෙන් අත්නී සිහි කළ යුතුයි යුදේ හවා ඒනිසා පෙන්වත්න මේ කෘථගුණ පූජාව ඒ කාන්තයෙන් සත්පුරුෂයන්ගේ භූමියක් ඒ කාන්තයෙන්ම සත්පුරස ගුණ වැඩෙන භූමියන් ඒනිසා උද්දේ හවස මිහිදු මහරහතන්සේ සිහි කළ යුතුමයි මේ සියල්ල ලැබුණේ බුදු කෙනෙක් රණයන්ට ලැබුණේ ධර්මය සරණයන්ට ලැබුණේ ශ්‍රාවක සඟරුවන දැනගෙන සරණයන්ට ලැබුණේ කවුරුත් නිසානෙවෙයි. අපගේ පරම ගුරුදේදුු නිසා. සිංහලයන්ගේ පරම ගුරුදේඳු මෙහිදු මාහිමපාණන් වහන්සේ නිසා. ඒ උතුම්ම මහරහතන් වහන්සේට අපගේ ගුරුදේුදුන්ට නමස්කාරවේවා සාදු 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 පින්වත්න අද දවසේ මේ ඔබට ආසන්ට ලැබෙන්නේ අපි කවදාවත් නොසිතපු සුන්දර දෙයාට. මේ කාරණය ඔබට අහද්ද හිතෙයි අ අපිට මේවා දැනගන්ට ලැබුණේ මහ පිනකට කියලා එකක් මතකතියාගන්ට. ඔබට අද අහන්ට ලැබෙනවා මෙහිඳු මහරහතන් වහන්සේ සුපූජනීයත්තයට පත් කළ උත්තම භූමිගැන ඒ භූමිගැන ඒට කිනෝ අටමස්ථාන ඒ අටමස්ථාන ගැන ඔබට අසන්ට ලැබෙන්නේ පිනකට හැබැයි මේ පිනට ප්‍රධාන හේතුවත් තියෙනවා ඒ තමයි මේ මිහිදු මහරහතන් වහසගේ කෘතගුණ පූජාව අපිට දැනගන්ට ලැබෙන්නේ අපගේ පිගල් ලොකුස්වාමින්නහසී මහාවන්සේ පරිවර්තනය කිරීමත් එක්ක. එනිසා ඒ කෙලෙහිගුණු මතක තබාගෙන ගුරුදුදුරත් උපහාර පිණිස මේ ධර්මය ොහොට අසන්ට මිහිදු මහරහතන් වහන්සේ අප වෙනුවෙන් කළ කැපකිරීම අනන්තයි ඒ උත්තම මරහතන් වහන්සේට අපි අය ගැතිී. ඒනිසා පින්ගත් අද සිහියට ගන්ටමිහිදු මහරහතන් වහන්සගේ නාමයට සෑමදා වන්දනා කරන්ට පුදන්ට මතක තබා ගන්ට. ඉතින් අද දවසයේ ඔබට අහන්ට ලැබෙන්නේ මිහිදුු මහරහතන් වහසේ ලංකාවට වඩින ගමනේ මේ ලක්භූමිය බුද්ධ ශාසනය පිහිට්ටපු විදිිය ඒ වගේ විශේසයම මිහිදු මහරාතන්වාසේ මේ ලංකා භූමිය සෝභවාන කලා. අනුරාධපුර සුද්ධ භූමිය මිහිදු මහරාතන්වසගේ සිරිපා පත්මයෙන් මුළු නගරේම සෝභමානුනා. අනුරාධපුරේ කියලා කියන්නේ මෙහිදුු මහරාතවාසේ හැම්ම තැනම පියවර තවා වැඩිය භූමියක්. අපිට මේ විස්තර අහද්ධතේරෙයි අපි අනුරාධපුරේ ගැන. මේ මිහිදු මහරාතන්නාසේගේ භූමිය ගැන. සුද්ධ භූමිය ගැන වනුවත් දන්න කියලා. එ නිසා දවසින් වදීන්ට බැරි දවස් දෙකෙන් වදීන්ට බැරි ජීවිත කාලේ සිහි කර කළ වන්දනා කළ යුතු තැනක් තමයි අනුරාධපුර සුද්ධ භූමිය ඔබට මේ ධර්මය හද්දි තේරෙයි. මෙිහිුදු මහරාතනාසේ වැඩම කළේ මෙහින් තලාවට මෙහින් තලාවට වැඩම කරලා බුදුරජාණ වන්සේ පිරනුවම් පාලා අවුරුදු දෙසිිය තිස්හයක් ගිය තැන පොසොම්පුුම් පොහොය දවසේදී අපගේ සිංහලයන්ගේ පරම පූජනීය ගුරු දෙවිඳු සංඝයා සමග වඩිනවා මිහින්තලාවට. මිහින්තලාවට වැඩම කරලා අපේ දෙවන පෑතිස් රජතුමා තිසරණයට පහදින්නේ මිහින් තලාව. ඔබ ඒ කාරණය දන්නවා. එකොට මිහිදු මහරහතන් වහන්සේට රජ්ජුරුව මිහින්තලා කන්ද මතද ආරාධනා කරනවා ස්වාමීනි මේ දානිවලදන්ට කිව රජතුමනි අපි දංවලදන්න නෑ දොළහට පස්සේ දානිවල දන්නේ එන ස්වාමීණ හෙට දවසේ රජමැදුරේ දානයට වඩින්ට මේ කියන්නේ කවුද රජතුමා මේදු මහරත්තනසේ ආරාධනව පිළිගන්නවා පිළි අරගෙන පසු දෙන මිහිුදු මහරතනස වැඩියට පහුවදා අනුරාධපුරේදන් රජ්ජුරුවෝ කරත්තයක් කනවා අශ්වකරත්තයක් හිදුම හතන්ට වඩින්ට කරතකාරයා මිහින් තලාවට යනකන් ගෙහිල්ලා ඉක්මනට කන්ද මතට නැගල මහිදු මහරතනසිට ආරාධනා කනා මහරහතන් වහස ස්වාමයිනි රාජමාලිගාවේ දන්නට වඩින්ට මහිදු මහරතන්සේ වදාලා අපි සතුම් යෙද වාහනවල යන්නේ. ඔබ යන්ට අපි පැමිණෙන්න්න. කරත්ථකාරය ආයිධ්‍යපාරක්ක වෙන ඔහු කෙලින්ම රාජමමාලිගාවට ගියා. මහරහතන් වහන්සේ මිස්සක පව්වෙන් ආකාසයට පැනනැගලා ඉට්ටිය උත්තිය සම්බල බද්ධසාල සුමන කෙනන මහ රහතන් වහසේලා ඇතුළු ඒවගේ බණ්ඩුකන රහතන් වහන්සේ ඇතුළු ආකාසින් වඩිනවා. ආකාසියෙන් වැඩම කරලා මහ රහතන් වහන්සේ මුලින්ම පා තබන්නේ අනුරාධපුර සුද්ධ භූමේ ඒ ඒ ස්ථානයට පස්සෙ කාලයේ නම බැඳනා පටමක චේතිය පංචි සෑයක් තවමතියනවා ඔබ වන්දනා කරලන්නේ. ඒ සෑ තියෙන්නේ දැන් ඔබ හලතික කුට්ටම් පොකුුණ කෙලකා අ අපේ ිරිය පැත්තරවෙන්ඩ. ආගේෙ කුට්ටම් පොකුුණේ දන් නකාවෙහෙර පැත්තරෙනකොට වෙල්ලායක් මැද හුදකලා සෑයක් පටමාචේතිය. ඔබ මිහිදු මහරාතන්න්නන්සේ අනුරාධපුර සුද්ධභූමයේ සිරිපා තබපු තැන තවමු වැඳල නැතු ඇති. පින් අත්නී මේ මහාවන්සේ කියවන නිසා. බට දැනගට ලැබයි සත්පුරුස ඇසුර නිසා ඒ උතුම් බූමී ඔබට දැනගඩ පුළුවන්වෙේ. මේ තොරතුරු අපි දන්නෙත් මේ මහාවන්සේ කියවත්දී. ඊඩ බස්සි මෙිහිඳු මහරත්තහන්සේ ආකාශයෙන් පැනනගලා සිරිපා මුලින්ම තබන්නේ පටමක චේතය කියන ස්ථානී. ඒ ස්ථානනියට පස්සෙකාල තමයි ස්තූපයක් බැඳල පටමකචේ මුලින්ම චාදපු ජේතය කියලා. මෙිහිදු මහරත්නසක පා ැබූ තැන. එතනේ ිහිදු මහරතන්සේ වැඩම කරලා තමන් වහසගේ චීවරය පුොරවනවා. දෙවර පොරෝගන්න මොකද පුදදුමයි මෙහිද මහරාතන්වසේගේ කිසිදු දර්සනයක් අපහදිට නෑ. හෑම පියවරක්ම හෑම දර්සනයක්ම සෑම කතාභහක්ම මහරහතන් වහන්සේගේ පැහැදී ඇති කරවනවා. ඒ මහරතන්වාසේ අපි ඉස්සරහට කිවගෙන අද්ධි පේෙනවා ජනයාගේ පැහැදීමට පුදදුම විදියට උපකාරකාරන්නේ. මහිදදු මහරහතන් වසේ.ස්ුරමන්න ගුණයෙන් පිරිලා නිකෙලෙස් ගුණයෙන් පිරිලා එහෙවූ මහරහතන් වසේ නමක් අපට සිතාගත නොහැකි බුදු කෙනෙක් වගේ. අන බුදු මිහිදු මහරහතන්වාන්සේ ඇති මේඳදු මරහතන්සේ පටමක චේතයට වඩිනකොට ඒය භූමි ඉන්නකොට කරත්තකාරය අතන යනවා. එක පානම කරාත්‍ය නවත්තලා දකිනවා මහරතාන් අසේ එතැනට වැඩම කරලා. අතගරෙක්මට ගිල්ල රජමාලිගව විටි ිල්ලක්කි නො රජතුමනි මං කරත්තට වඩින්ට කියලා කියද්දි ඒස්වාම් ඒ මහරහතාන් වහන්සේලා කිව් අපි කරත්තෙන් වඩින්න ඔබ යන්ට කියලා මටත් කලින් ඒ උතුමන් වහන්සේලා ආනතන වැඩඉන්නවා ඇවිල්ලා කියියද්දි රජ්ජුරුවන්ට ප්‍රීතියක් හටගත්තා අනේ ඒ කාන්තයෙන් ඒ උත්තමයන් වහන්සේලා ආකාස ගමන් ඇතිසේක ඒ උතුමන් වහන්සේලා අහසි වැඩම කරලා තියන්නේ ඒවෙලාද රජතුමා ඉක්මනට පටම චේතදය මහි මහරන වැඩන්න තැන් යන්වා මේ සිද්ිය වෙන්න කුට්ට්‍රමපුණන ටුව කුඹරු වෙල්්‍යාය තිෙන පුංචිෂයක් පටම පටමමා චේතී කළ තම බෝඩ් හලතියෙනවා ඔබ යන්ට එතෙන්ට වන්දනා කරට අපි නය ගැති ඒ උත්තමයන් වහසගේ සිරිපා කමලට ඊළඟ රජ්ජරුවන්ගේ මාලිගාව තියෙන්න්නේ පෙන්වාත්න හොඳන මත සමහරයට ඔබට මේ දේශනාව අතරතුර සිතියමකින් ඔබට දැකගණන්නඩ පුලුවන් වෙයි. රාජමාලිගාව තියෙන්නේ තූපාරාමයට උතුරු පැත්තෙන් ඒවගේම අබේගිරයට දුණු පැත්තිෙන් අතර මැද මයි රජුරුවන්ගේ මාලිගාව තියන්නේ. මිහිදු මහරතනස වැඩිය තැෙ දම් පොඩි රත් යෙන පයි එට පුුවන්. පයින් වැඩම කරන්න පුළුවන්. රජජුරුවෝ සේනාව සමඟ ගිහිල්ලා. දෙවන පැතිස් රජතුමා මිහිදු මහරතනස වඩමාගෙනවා රාජ මාලිගාවට. රජතුමා මිහිදු මහරතන් වහසේ වඩමවාගෙන එන අතරේ. ජරුවන්ට දැනවා මේ මහරහතන් වහන්සේලා මේ කරත්ත පවිච්චි කරන්නෙත් නැත්තං මේ උත්තමයන් වහන්සේලා රාජ ආසනය වාඩිුවෙන් නැතිවෙයි. ඒ නිසා මාලිගාටවෙලා සුදුසු ආසන ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන ආසන පණවනෝ ගැනපෙන ආසන පනවලා ඒ ආසනයේ මහරහතන් අසලා වඩා හිදුවෙලා දම්පැම් පූජා කරනවා. ඒ මහරාතන් වවාසේලාගේ දං වැලඳීම ඉතා ප්‍රසාධ ජනකහි. දුටුවන්ගේෙන් නෙත් වසඟ කරනවා දංපැන් වැළඳූ මහරහතන් වහන්සේ මොහොතක් වැඩයින්නවා අපේ දෙවන පෑතිස් මහරජ්ජරුවෝ මිහිදු මහරාතාසිකින් වන්දනා කල්ල පැත්තකින් වාඩියනකොට ඔතෙන්ට එනවා අනුලා බිසව ඇතුළු පන්සීයක් කුලගතු ස්ත්‍රීන් මීදුු මහරතන සේවෙලා විදි දම් පැන් වලඳලා විමානවත්තු පේතවත්තු උතුන් දේශනා ධර්මියයක් විදියට කියනවා ඒවගේම සච්ච සංගිතය ගැෙන කියනවා. මේ ධර්මය අහපු කුලකතුම් පන්සීයක් එදා සිංහලභූමියයේ සිංහල කාන්තාවෝ ඒ අපගේමිහිදු මහරාතන්වාසගේ ධර්මය අහලා සූතා පන්න වෙනවා. රජරුවන්ට ගඩාාවක් සතුටුයි මෙහෙම වෙනකොට දැ මේ වෙලා වෙනකොට රාජමාලිකාව පිරිලක් පිටිස ඉඩමදි. මේ මහරාතන්වාසගේ කීර්ති ගෝසාාව පැතිරයනවා. මෙහෙම නිරේ ගැන ධර්මයක් කියෙනවා දෙවුලුවගැෙන ධර්මයක් කියෙනවා කියලා කව දාවත් නොවැසූ ධර්මයක් සිංහලයන්ට ඇහැද්දී සිංහලයන්ගේ හදවත් පිපෙන්ට පටන් ගත්තා. සිංහලයන්ට ප්‍රීති උපදිින්ට පටන් ගත්තා. සිංහල මිනිස්සු අනුරාධපුරයට පොර කකා ආව රාජ මාලිගේයට. රජරෝකිව්වා දැන් සෙනග වැඩී ඒ නිසා මෙතන ධර්මය කියන්ට බෑ මහරහතන් වසට ධර්මයකයන්ට ඉක්මනට ඇත්ගාල සුද්ධ කරලා දෙන්ට්‍ර. ඇත්තුටික යිං කලා. න් කළ ඇත් ාල සෝදලා ක්මනින් තිරේෙදි බැඳලා ආසන පැනෙව්වා රහතන් වහන්සේලාට. රහතන් වසේලා වැඩම කරලා එතන පැමිණිය සියලු දෙනාට ධර්මය කියනවා මහ රහතන් වහන්සේ. දේවදූති සූත්‍රී ත්‍රවෙලාම සසර ගැන බිය උපද්ධවවා නිරේ ගැන කියලා දුන්නා දේවදූත සූත්‍රය කළේ ඇත්හලියදී. තවත් පිරිසෙනවා දැන්. එක දිගට පිරිසෙනවා. එතකට රජුරුව තීරණය කලා දැ ධනිින් පස්සෙමි ද දසද හිදුම හතනන්ස වැඩම කරලා මේ අනුරාධපුරයට ආපු පලවෙනි දවස. රජුරුවක් තීරණය කලා මෙතන දැන් ඇත්හලෙත් ඉඩ මදි. ඇත්හලි තිඩමරී දැන් සුදුසු වෙන කොහෙවත් නමේ හොද ඉඩකඩත් තියෙනවා. රජ්ජුරුවන්ගේ උයනක් තිබනාා එකට කියන්නේ නන්ද නොෝයන. රජරුවන්ට උයන් කීපයක් තිබුණා. පලවෙනි එක තමා නන්ද නෝයන. නන්ද නොවෙන කියලා කියන්නේ දැන්, ජේතවනාරාම භූමිය ඔබ මතක තබා ගන්නට බ සිතියමත් තියෙනන බලාගන්නට බට වන්දනා කරන්න මේ තැන් තියෙන තැන් නන්ද නොුවෙන කෙලා කියන්න ජේතවන්නා රාම භූමිය ජේතවනනා රාම සෑ තියන ඒ භූමියයි නන්ද නොවන ඊළඟට භූමියක් තිබනව උද්‍යානයක් එකට කෙනව මහා මේ ගෝ යන රුවන්ගලි සෑය ජෛසිරිමා බෝධියහම තින ඒට ඒ දිගටම මහා මේ ගෝයෙන ඊළඟට තව භූමියයක් තිබනා මහානාග උද්‍යානය කියලා අපි තොරතුරු අනුව තූපාරමිටි ඉහල පැත්තිින් තිබුණේ. රජරූ තිීරණය කළ දැන් සුදු සුභූම මේක තියෙන මිහිදු මහරහතන්සේයට ධර්මය දේශනා කරන්නට බොහෝ පිරිසක් එකතුවන්න පුළුවන් සමතලා භූමයක් තමයි නන්ද නොයිය මිහිදු මහරහතන් වහන්සේ පුද්ධ පෙල්ලහරින් නන්ද නොයිනට වැඩම කළ නන්ද නොවිනට වැඩම කරලා අපගේ මහරහතන් වහන්සේ එදා සවස්කාලේ නොඒ කයිුරින් ධර්මය කියනවා. තාම ඉර අවරට ගිහිල්ලන්නේ නොයෙක් කර අුින් දහම් කතා කියලා හාවස මහරහතන් වහන්සේ වදාලා. රජතුමනී දැක් සවස් වෙලා වැඩි මං දැන් යන්ටෝන මේ මිහින් තලාවට. එතකොට අපි මහ රජතුමා කියෙනවා දෙවන පෑතිස් මහරජතුමා හරි නොවනැයි. කො ස්වාමින මේ නන්දනුවනේ වැඩීන්ට මේක සොඳුරු පරිසර යත්තියන්නේ රජතුමනී ශ්‍රමණ ගුණය බලන්ට රජතුමනිී අපි මෙතන පිරිස වැඩි සෙනග වැඩි. මේක නගරයට මේ හරි ළඟයි ඒ නිසා අපිට මෙතන සුදුසු මදී එතකට රජත්තුමා කියෙන එහෙන ස්වාමිනි මහොතක් වැඩයින්ට මේ මහා මේේක උද්‍යානය තින මොහතක් නවතින්ට මං සූදානන් කරන්නම් කියලා අපගේ මහරහතන් වහන්සේ වඩමවාගෙන යනවා එදා හවස නිවත්තක චේතතියකෙන මහමෙවුනාවනේ ස්ථානයකට කොළොන් ගඟ අසබඩ නිවත්තක චේතිය. ඔබට දැන්දැක ගණඩ පුළුවන්ගේ ස්ථානය තන තියනවා නිවත්තක චේතිය පාසල මිහින්තලා පාරි එතනම මහම වුුණා ඔයන ිට්ටුව නිවත්තක චේතිය පාසල ඒ වගේම තොළුවිල කියලයේ ස්ථානය හඳුන්නන ඒ වටපිටාවේ ගඟට කිිට්ටු තැන මිහිදු මහරතනසයේ නවත්තලා වැඩයින්ට මොහතක් කියලා එතන මිහිදු මහරතන සේ විවේකින් වැඩඉන්න අතරේ අපගේ රජතුමා ගිහිල්ලා තමන්ගේ උද්‍යානයේ තිබෙන මාලිගාව පිළිසකර කරවා. ද්‍යානය තිබෙන මාලිගාව කියලා කියන්නේ ඔබ දැන්දන්නු ඇති ජයශ්‍රීීමහා බෝධන්වාසට පිටි පස්සේ දැනට මහාවිහාරය පන්සල තියෙනවා ඒ පන්සල තමයි ඒ කාලෙ රජතුමාගේ දෙවැනි මාලිගේ මහමේ වුණාවේ උයන තිබන දෙවැනි මාලිගේ තමයි ජයස්ශ්‍රීමහා බෝධිනාසේ ළඟ තිබුණ එතකට පළවැනි මාලිගාව තිබ තු පාරමට ඉහලින්. දෙවැනි මාලිගාව පුයි ද්‍යාන මාලිගාව තිබේ ජයශරීමමහා බෝධීන් වහන්සේ ළඟම තිබුණු මාලිගාව. පස්ස කාලේ ජෛශ්‍රීමමහා බෝධින්නාසේ රෝපණය කරන්නේ මාලිගාව දොරටුවේ එතකොට මාලිගාව තිබල තියෙන දැන් පන්සල තියන තැන ඒ භූමි බාගේ. එතකොට අපේ මිහිදු මහරතන් වහන්සේ වෙනුවෙන් අර රාජ මාලිගාවේ ඇඳපුටු අතුරලා දුසුවිදියට ශ්‍රණයන්ට සුදුසුවිදියට පිසරය හදලා අර නිවත්තක චේතියේ වැඩ ඉන්න මහරහතන්වාසේ රෑවෙන්ට කලින් වඩමවාගෙනෙනවා රාජමාලිගාවට. එදා රාත්‍රියයේ ශ්‍රමණයන්ට සුදුසු පරිදි ඒ රාජමාලිගාව හදල මහරහතන් වවාසේ රෑ පහං කරන්නේ ඒ මාලිගාව තුළ. මං ඔබට කියන්ට යන්නේ එතන ඉදං විස්තරේ. මංඔ ඔබට කියන්ට යන්නේ අටමස්ථන බිවිවෙච හැටි. අපි වන්දනා කල යුතු මහින්ද මහරාතන් වසේ පූජනය කළ උත්තම භූමික දැන් මතකතාගන්නට මහිතු මාරාතනස දැන් පළවෙවැනි රාත්‍රී ගතකරන්නේ රජ්ජුරුවන්ගේ මාලිගාවේ දෙවැනි මාලිගාවේ එකන උද්‍යානය තිබෙන මාලිගාව ඒ මාලිගාව තියන ජෛශ්‍රී හබෝධිනාසයට බටහිර පැත්තෙන් තිබෙන දැන්තියෙන පන්සට මහාවිහාර පන්සල. ඔය රජ මාලිගාව හිදු මහරහතන්ස ාත්‍රී කාලයේ ඒ පන්සලේ ගත කරනවා ගත කරලා උදේම අපගේ දෙවන පැතිස් මහ රජතුමා සමම්පිච්චමල් කෝඩ ගනම් පුරුවගන මහරහතන්න්නසේ බලන්ට එෙනවා. මහරතන්සේ බලන්ට ඇවිල්ලම් පසකින් නැවතිලා වන්දනා කරලා අහනුව ස්වාමීණී ඊ රාත්‍රී සුවසේ සැතපු නාද ුව රජතුමනි සුවසේ සැතපුුණා. ස්වාමීනි මේ භූමි හොඳයිනේදව රජතුමනි මේ භූමි හොඳයි. ස්වාමිනි මේ භූමි ශ්‍රමණයන්ට කැපයි නේද. රජතුමනනි මේ භූමීය ශ්‍රණයන්ට කැපයි ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේලාට ආරාම පූජාව කැපයිද රජජරු වහන බලන්ට හිමීටේ සාධ සැදැ ඇති ශ්‍රාවක ඇග තින ලක්ෂනේ මහරහතන් වහන්සේ කැපද ගැනත් අප අකපදේගෙනත් මනාකොට දන්නා කෙනෙක්. මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතමන ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සැදැහැති රජෙක් හිටියා එයාගෙනම බිම්ිසාර. මේ ිම්ිසාර රජුරූ බුදුරජාණන්ස සරණ ගියාට පස්සේ වේලුුවනේ කියලා ආරාමයක් හදලා සංගයාට පූජා කළ. එදා රජගහනුවල වේලු වනාරාම පූජාව අපගේ මිහිදු මහරාතන් වහන්ේ දෙවන පෑසි රජුරුවන්ට කියලාදන්න. කියලා දුන්න ගමන් රජ්ජුරුව ප්‍රීතියෙන් පිනාගහිල්ල කියනවා ස්වාමීනී එහෙනං ඔබෝහන්සේලාටමආරාමය පූජා කරනවා එහම් ස්වාමිණය ඔබෝහන්සේලාට මේ ආරාමය පූජා කරනවා. කියලා කියනකට ඔතෙන්ට ඇවිල්ල හිෙටියා අනුලා බිසව ඇතුළු පන්සියක් කාන්තාව. මේ විස්තරි අහනකොට ඒ අනුලා බිසව ඇතුළු පිරිස කියනවා අනේ ස්වාමීණි අපිටත් මහන වෙන්ට වන. ජරුවන්ට මහිදු මරතන්සය කියනවා රජතුමනි අපිට කාන්තාව මහන කරන්නට බෑ ඒ නිසා අපේ නැගනිය ඉන්නවා දඹදියවතලයි නැගනියය බෝධීන් වහසේත් එක් වඩමුවන්ට කියලා පණිවිඩයක් ඇවන්ට කියලා දෙවැනි දවස කියන්නේ අපේමිහිුදු මරතන්සේ අපිගේ අපි වෙනුවෙන් බෝධිය වඩමන්න්‍ය දෙවැනි දවසේමිහිුදු මහරතන්නසේ එහෙම කියනකට රජුරුවෝ දෑඇත්ත නලට ඇරගෙන එහෙමයි ස්වාමීණී කියලා සතු ටිං ඒක පිළිය අර ගැන අපගේ මිහිුදු මහරතාන්සේ ඒවෙලාවෙ දෑඇත දිගු කරනවා දෑත දිගු කරද්දි දෙවන පෑතිස් රජ්ජරුව පැන්කෙන්න්ඩියෙන් පැවඩනවා නිකෙලෙ ශ්‍රී හස්සයට පැන් වැටිලා ඒ පැන් භූමියයට වැටෙද්දී මේ මහපොළොව කම්පාාවෙනවා. ඉස්වරෝම මහපොෝ කම්පාවනේ ඒ මහාවිහාරය එහෙමනැත්තං රජමැදුර අපේ දෙවන පෑතිස් රජ්ජුරුවෝ මහරහතන් වහන්සිට පූජා කරද්දිී. මහරහතන් වහන්සේ ඒ වෙලාවේ ඒ දර්සනය දැකලා රජුරහනු ස්වාමිනිි මොකද මේ පොළොකම්පා වෙන්නේ. මේ ජලය වතුර බිමට වැටනට පසේ පොළො කම්පා වෙන්න ොකද හේතුව කිව්වා රජතුමනී මේ බුද්ධ සාාසනය සම්මා සම්බුදු රජාණන් වහන්සගේ සසුන මේ ලංකා භූමී පිහිටියා. පින්ත්න එදා මේ ලංකාවේ සසුන පිහිටියේ මිහිදු මහරාතන් වහන්සේ හිට පුභූමිය. ඒ තමයි දැං තියෙන්න පන්සල මහාවිහාරේ ඒ කාලේ රජමැදුර මිහිදු මහරහතන්නසිට පූජා කළා. පෙන් අත්න ඒ ස්ථානය වන්දනා කළ යුතු තැනක්. අටමස්ථානයට අයිතේකක් අටමස්ථානයෙන් වැදුං ලබිය යුතු බොහෝදිනාගින්. එයි නිසා දුරසිට හරි වන්දනා කරන්නට ඒ සොඳුරු භූමිය මහරහතන් වහන්සේට පූජා කළ භූමිය. මහමෙවුුණාවේ ඒකටතමයි පස්ස කාලෙ කියන්නේ තිස්සාරාමය. ස් රජරුව හදල දුන්න ආරාමය තිස්සාරාමය ඒ තිබන්නේ බෝධීන් වහන්සේට බට හිර පැත්ති. ඊළඟට මිහිදු මාරතන්නස දැන් ඒ භූම පූජා කලා මහම වුණාව භූමියය සම්පූර්ණයම පූජා කළා මහම වනාව කියලා කියැනෙ වන්දනා කළ යුත්තු තියනක් ඒ රජමැදුර තිබන තැන තිස්සාරාමය මිහිදු මහරාතන්නසගේ මුල්මාවාසය මුල්ම භූමිය මුල්ම ආරාම පූජාව ඊළඟට රාජමාලිගාවේ දුණ දොරටුවීෙන් අපේ මහරාතන් වසේ එලියට වඩිනවා. රාජ මාලිගාවේ දකුණු දරොටුවෙන් එලීට ඇවිලා එතන තියෙනවා පිච්චුල කියලා ගස් ජාති පිචුල කෙලකෙන පුලිල හිබුල් කියලකිව්වත් හරි. ඒ ඉම්ඹුල් ගස්ගාවට ඇවිල්ලා මාලිගාවේ දකුණු පැත්තට දකුණු පැත්තට ඒ කියල කියන්නේ දකුණ කියලා කියන්න දැංගාත්තුොත් හිරු සඳු සෑ පැත්තට. ඒ සෑ පැත්තර වෙලා ඒ පිචුල ගස් මුලට පුලිල ගහක් මුලකට පිච්චමල් තමාන් වහන්සගේ අත පුරුවලා අරගෙන පිච්චමල් මිටි අටක් එතන ඉහිරෙන්ට මෙහිද මහරතනසි පූජ කරනවා. එතකොට මේ පොළොවා ත් කම්පාාවෙන්ට පටන් ගන්නවා සෙලවෙන්ට පටන් ගන්නවා කම්පාාවෙන්ට පටන් ගන්නවා රජ්ජරුවන්ගේ ඇගේ ලොම් කෙලින්නවා මේේසේ දේ දකලා. අහනුව ස්වාමිණී මොකදද මේකට හේතුව ස්වාමිනි ආශ්චරයයි ස්වාමිණි අත්භහුතයි මේ වගේ දෙයක් මන් දැලනෑ මොකද ද හේතුව කියනවා අපගේ පරම පූජනීය සිංහලයන්ගේ ආචාරීන් වහන්සේ කියනවා රජතුමන අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සීමමාමාලකයේ පිහිටියේ මෙතන අතීතයේ කකු සඳ බුදුරජාණන් වහන්සේගේ ශසනයේ සීමමාමාලකයේ පිහිටියේ මෙතන කෝනාගමන බුදුරජාන් වන්සගේ සාසනයේ සීමමාමාලකයේ පිහිටියේ මෙතන අපගේ ගෞතම නම්මු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනාගතයේ සීමමාලකයේ පිහිතන්නේ මෙතනයි. සීමාමාලකයේ ගැන සංගයාගේ විනය කර්ම කරන තැන බුද්ධ සාාසනයේ පවතින උපසම්පදා භික්ෂුන් වැඩ හිටියොත්. ඒ කාලෙට උපසම්පද භික්ෂුන්ග විනය කරම මනාකට සිද්ධ වුණනොත්. ආංෙ උපසම්පදා කර්මකරන තැන තමයි කම්මමාලකය හෙවත් සීමමාමාලකය. ඒක තියෙන්නේ පින් අත්නී රිහිරු සඳු සෑයට මෙහා පැත්තේ යසිරිිමහ බෝධී නා සිත් හිරස් සොඳු සෑයත් අතර තියෙනවා ස්තූපයක් ඒ ස්තූපෙන් නම දක්කින්න තූපය අපි කියවා ඇතට දන්න ඇතුව මිනිසු එලාර සෑය කියනවා ඒමන ඇත්තන් දුටගමුණු සෑය කියනවා එතන කම්මමාලකේ හෙවත් සීමමාමාලකය. සමාමාලකය කියන සංගයාගේ විනේ කර්මකරපු තැන. එලාර රජ්ුරු අධහන කරපු තැනක් නිවෙේ තන. හැබේ පස්ස කාලේ අපේ දුටුගමුණු රජ්ජරුව කළුරිය කරනකොට කියනවා මං සංගදාසයා සංඝ දාසවෙච්ච මාගේ සරීරය සංගයාගේ කම්ම මාලකය ළඟ ආදහනය කරන්න කියලා. සංගයාගේ සීමාමාල කෙළඟ ආධහනය කරන්ටි කියලා දුර්ගම රජුරුමයි කියන්නේ. රජුරුවෝ කළුරය කලාට පසෙ දේහය ගෙනල්ලා ඒ කම්ම මාලකයේ හෙමත් නැත සීමමාමාලකයේ ළඟතියලයි ආදහන කරන්නේ. ඒ ස්ථාන දෙකම සිහි කරලා වළගම්ඹ රජ්ජුරුවන්ගේ කාලේ උත්තිය රජුරුවෝ සෑයක් බඳනවා. ඒ සෑ ඇතමයි දැන් අපිට පේන තියන්නේ එතකොර සංයාගේ සීමමාලකයක්ත් තිබුණේතන දුරිගම රජු ආධානය කළඇති තන ප්‍රදානම හේතුව සත්තර බුදුරජාණන් වහන්සේලාගේම සංඝයාගේ සීමමාමාලකයේ ති භූමිය වන්දනා කළ යුතු තැනක්. අපි වන්දනා නොකරන තැනක්. අපිට නොපෙනුන තැනක්. මේ සියලු විස්තර තියෙනවා මහාවන්සේ, ගුරුදු දෙවුදු මහාවන්සේ පරිවර්තනය නොකලානං. මේ විදිර සරල සිංහලයෙන් කියවන්නට ලැබුණේ නැත්තං. දාවත් මේ විස්තර ොයාගන්ට වෙන්නේ. ඒවගේ එදස් නොමසය හතලිස් අටේදී සනරත් පරණ විතාර මහතා එතන කැනීම් කරනවා කැනීම් කරනකට එතන හාම්බෙනවා ඒකාල මිනිස් විතාානනිට එලා අරසුොහොන කියලා. සෙල්ලිපිය හාම්බෙනවා සෙල්ලිපිය තියෙනවා දක්කින තූපේ කියලා සෙල්ලිපිය විස්තර යවා කීප පලකම එයින් තිරණය කරනවා මේ සෑ දක්කින ූපයයි. ලඟට ැනම් කරනකොට ොඳදමවී පතුල හැමුණනා මහා ප්‍රභූවරයෙක් ආධානය කරපු විදිහට ඒ භූමිය මතු වෙනවා ඒකෙන් තීරණය කරනා මෙතන ප්‍රභූවරයා වූ අපගේ දුටගැමනු මහරජුරු ආධානය කළේ මෙතන ඒ තමයි සීමමාමාලකය කම්ම මාලකේ කෙළ තිරණයකටනවා. ඒ වගේ සේතු සහිතවයි මේ කියන්නේ. ඒ දක්කිින තුූපේ හිරුස් සඳ සෑට හා පැත්තේ දක්කිින තූපය සංගයාගේ කම්ම මාලකයේ තිබ්බතන ඒ කාන්තයෙන් වන්දනා කළ යුතු තැනක් ඒහො අම හොඳට මතක තබාගන්ට ඔබ අමතක කරන්නපා නල්ල තියල වන්දනා කරන්න බුද්ධ ශාසනයේ පැවැත්ම හදපු තැන මෙහිදු මහරහතන් වහන්සේ පවා ඒ සීම මාලකයේ වැඩ හිටියා අපගේ මෙිහිදු මහරාතන් වන්සේ මල්ලිහපු භූමියයිඒ. ඒ තමයි පිංවත්නී අටමස්ථානවල දෙවැනි භූමිය පළවැනි භූමිය තමයි රජ්ජුරුවන්ගේ මාලිගාවේ සංඝයාාට පූජා කළ මාලිගව ෛසිරම හබෝදධීන්හස ස්රහ ඒවගේම දෙවනිියක තමයි පිච්චමල් පූජා කලා මිහිදු මහරාතන්සේ කම්ම මාලකයට ඒ තමයි දෙවැනි අටමස්ථාන භූමිය ඊළඟට මිහිදුු මහරතන්න්නසේ පා ගමනින් වඩම කන ඔය කෝම තියෙන්නේ එකම ලඟමහිදුු මරාතනන්සේ පාගමනින් වැඩම කරනවා කම්ම මාලකෙන් ඉහල පැත්තට උතුරු පැත්තට ඊළඟට අපගේ මිහිදු මහරහතන් වහන්සේ කම්ම මාලකෙන් උතුරු පැත්තට වැඩම කරනවා. කම්ම මාලකයලක සීමාව ස ඒතන දක්කිනතු පත්තින ැන් උතුරු පැත්තට වඩිනකොට එතන තියෙනවා පුංචි මරුන්ත කියලා පොගුුණත්තියෙනවා. ඒ කාලේ ඇතිබුණ මරුන්ත කියන පොකුණන එතනට ගිල මිහිදු මහරත්තනාන්සගේ ශ්‍රීහස්තයෙන් පිච්චමල් මිටි අටක් පුරා අරගෙන ඒ පොකුන ලගේ හිරුවවා. එකකොත් මේ මහපොලෝ අනුරාධපුරු භූමිය ප්‍රධාන කොටගත් මේ මහපොලෝ සෙලෙවෙන් පටන්ගන්නවා. සෙලෙවෙන්ඩ පටන්ගන්නකොට අපගේ දෙවන පෑතිස් රජුරුව ඇතුරු පිරිවර පුදුමයට පත් වෙලා අපි ඒකගේ සිද්ධ ජීවිතයට අපි ඇස්වලින් දැකළ නෑනිි ඒ නිසා අපි දන්නා මොනවගේ තියන්ට ඇදද කියලා. භූමිය කම්පාාවෙනකොට දෙවන පෑතිස් රජ්ජුරුව කල්පනා කනවා අහනව ස්වාමීණි මේ භූමිය කම්පාාවෙනවා හේතුකුමක්ද රජතුමනී අනාගතයේ සංගයාගේ ගිනිහල්ගේ පොක ගිනිහල් පොකුණ ජන්තාගර පොකුුණ ඉදිවෙන්නේ මෙතනයි. සංගයා කයේ පහසුවට ජන්තාගරේ පාවිච්චි කරලා ඉළඟට පැම් පහසුවෙන පොකුණ එතන ඉදිවෙනවා ක මහරාතන්න්නසේ කියනවා. ඔබට ඒ දැකගණඩ පුළුවන් අදටත් එතැන්ට ගියුත්. එහ පැත්තෙන් තියවා ඒ ප්‍රදේශයටම හඳුන්න්නේ සුනහාත පොකුුණ කියලා. හත ප ක හිදු මහරතාතන්සේෙනුව හදපු පොකුක් විහල පපොුුණක් තිැතිෙනවා. ළඟට ුනහාහත විශ්‍රරාමශලාතිීවා ස සුනහාත විශ්‍රාම සලාාවතිනවා. සුනහාත කල කන මනාකොට පැම් පහසුුණ කෙන අදහස. සුනාත නෙවෙේ සුනහාත. එතකට මනාකොට මිහිදු මහරාතන් වවාසේයට තනෝපු භූමියයි. ඒවගේ මිහිදු මහරාතන්වසේ තමන්ගේ සියතින්. මල් පූජාකරපු භූමිය තමයි එතන පොකුණ තවම දැ ගණ්ඩ පුළුවන් ඒ භූමිය දැ ගණ්ඩ පුලුවන්. ඒ නිසා ඒ ස්ථාන දැකබලා වන්දනා කළ යුතු තැනම්. ඔය තමයි පින්වත්නී මිහිදු මහරහතන් වහන්සේ පූජනීය කළ තුන්ගනි භූමිය. එතකට මේ දැන් අපි දන්නව දැ මේ අටමස්ථාන පරණයවත් වයෙනවා අලුත්තේවත් වයෙනවා. අලුත්තේවට අයිතිවේන්නේේ රුවන්ගලි සෑයේ ඉළඟට මිරිසැ වැටිය ලංකාරාමේ ආදී. ඒවා බ්‍රිතානය සමයේ ිට කියපු අපිට ඉඩංවෙන් කිරීමේ දීවෙන් කරපු තැන් අටමස්ථාන විදිට. දේපල ඉඩංවෙන් කරනකොට නමුත් ඒ ස්ථාන වන්දනා කළ යුතුයි ඒ බුදුරජාණ වන්සේ සමාපත්ති සුවයෙන් වැඩහි තැන්ගේවා. මේ මිහිතු මහරාතන්වාසය අතීත බුද්ධ සාාසන සිහිකර කර සිංහලයන්ට අටමස්ථාන පෙන්නපු භූමි අපි කියන්නේ. පළවෙනි තැන තමයි රජ්ජුරුවන්ගේ මාලිගාව. හෙවත් තිස්සාරාමේ තිස්ස රජුරෝ පූජා කරපු ආරාමය. දෙවෙෙන එක තමයි කම්ම මාලකයේ දැන්ක කියන්නේ දක්කින තූපය. ඊළඟ එක තමයි ජන්තාගර පොකුන ඒමත් නැත්තං සුනහාත පොකුණ ළඟ එබූමිය. ඊළඟට මිහිදු මහරාතන් වන්සේ හතරවැනියට වඩිනවා ර ආපහු වර තමනන් වහන්සේ වැඩහිටපු මාලිගාව ලගෙන් මාලිගාවේ ඉදිරි පස මිදුලටෙනවා දොරටුවට දොරටුවට ඇවිල්ලා මල්ලෙහිෙනවා. මාලිගාවේ දොරටුව කියලා කියන්නේ දැං ජය ශ්‍රීමමාා බෝධින් වහසේ පිහිටන තැන. එතනට ඇවිල්ලම මෙහිදු මහරතන්සේ සමම්පිච්ච මල් මිටි අටක් තමන්ගේ තමන් වහන්සේගේ සුරතට අරගන මනාකොට මල් ඉසිරෙන්ට ඒ භූමියයට හිනවා. සුවඳ මල් පූජා කරනකොට ඒ භූමියය සෙලවෙන්ට පටන් ගන්නවා. භූමේ සෙලවි සෙලවී නින්නාද කනටම මෙහිද මාරතන්හස අහන රජ්ජරෝ ස්වාමින මොකක්දමකට හේතුව පො ම්පාව වෙන කිව්ව රජතුමනී අතීතයේ කකුසඳ බුදුරජාණ වවාසගේ මහාරිබෝධිය පිහිටියේ මෙතනයි ඉනකට අතීතයේ කෝනාගමන බුදුරජාණන් වවාසගේ දිබුල් බෝධිය පිහිටියේ මෙතනයි අතීතයේ කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ නිග්‍රෝධ බෝධිය පිහිටියේ මෙතනයි අපගේ ගෞතමනම්මු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සුන්දර ජෛසිරි මහා බෝධිය ඇසතු බෝධිය පිහිටන්නේ මෙතනයි ද රතනා සහමක රසම දෙවන පෑති රජුව සාධ කාරදනවා ඒ භූමිට වන්දනා කරලා ඒ භූමි විස්තර කතාව දැනගන අපේ මිහිද මහරතනස වඩිනවා එතනින් උතුරු පැත්තට. චුට්ටක් ගිස්සර හ වැඩම කරලා මිහිද මාරත්නස ආපහෝ මල්මිටි අටක් කිහින අක තැනකට. එතනතිෙන මිදැල්ලගස්. මිදැල්ලගස් මු්චල මාලකේ මිදැල් ගස් නතැ තැනට ල් හිනකට පො සෙලවෙන්ට ගන්න. එතන මයි පිංගත්නී ලෝවා මහපාය පිහිටින තැන. සංගයාගේ උපෝසතාගාරයේ පිහිටින තැන. සංගයා මාසකට දෙවතාවක් පොහොය කරන තැන. දෙවන පෑතිස් රජ්ජුරුවෝ දකිනවා මල් ඉහපු ගමම් පොලෝකම්පාාවෙනවා පොළොව සෙලවෙන්ට ගන්නවා. මහරහතන් වහන්සකින් අහනුව ස්වාමීණී මේ වටකුරු භූමිය, මු්චල මාලකේ මිදැල්ල ගස්තියන තැන, මෙතන මොකද පොළොෝකම්පාාවනිි. කියනවා රජතුමනී අනාගෙතයේ සංගයා උපෝසතය කරන්නේ පොහොය කරන්නේ සිල්පිරිසුදු කරගන්නේ මෙතන අනාගතයේ සංඝයාගේ උපෝසතාගාරයේ පහිටන භූමිය මෙතන. මේදු මහරාතන්හන්සේ දේශනා කරනවා රජතුමන මේ භූමිය තමයි සංඝ්‍යයාගේ මාසකට දෙවතාවක් උපෝසතය කරන්නේ. රජ්ජුරුවන්ට ප්‍රීතියට පත්වෙනවා පින්වත්ති තායිල්ලන්තෙන් ඇවිල්ලා තායිල්ලන්තෙන් මිනිස්සු ඇවිල්ලා ඔය ඇබේ මහත්තේ දැකලතියෙනවා තායිලන්ති මනිස්සුය වෙල්ලා ලෝවම පායගාව වාඩි වෙලා සඟගුණ කියී කියා වන්දනා කරනවා. ඒක දැකලපේ මහතේ කහලතින මොකද වෙයාල මෙතන වදින්නේ ඒ යි කියලා තිනම් මෙතන රහතන් වවාසේලා දහස් ගානක් පොහොය කරපු තැන. නව මහල් පාසාදයක් තිබ්බ තැන කියලා තායිලන්තෙන් කාම්බෝජිං මිනිස්සු අදිනකොට ඒ මිනිස්සුය බොහෝම පැහැදෙන සිතින් ඒ ගැන කතා කළ. අපිට වගක් නෑ. ඒ නිසා පිංගත්න මේ ස්ථාන වන්දනා කළ යුතුයි. දෙවන පෑතිස් රජරුව යේ සිද්ධියවලින් පස ොතන පුංචියයට ගොඩනැගිල් ල හදනවා. පොහොය කරන්ට සංඝයාට. දුරගමන රජුරුවන්ගේ කාලෙ වෙනකොට දුරගම රජ්ජුරුවයේ ප්‍රසාධයක් අයින් කරලා සුන්දර ප්‍රාසාධයක් හර්දනවා නව මහල් කරලා. ඒ මහලේ උඩමකොට සෙන්නේ රහතන් වහන්සේලා. uyම කොටස්ස රහ න්වාස ළඟට අනාගම ශ්‍රාව්‍ය න් වා සලා ළඟට සකදදාග ම ශ්‍රාවකන් වවා සේලා සෝතා න්න ශ්‍රාවකන්වාසලා පහළම සාමා්‍ය ධර්මාවබෝධද නොකළ ස්වාවින්නසේලා போය කළේ ඒ මහල් ප්‍රාසාදයේ හැදු எ පින් අත්नी දෙවල්ලවෙෙන් ගෙනාපු සැලස්මකට අනුව अबබ ඒ ගැන මහාවන්සේ දීර්ග විස්තරයක්ත්තිෙනවා කියලා බලට ඒ ස්ථානයේ වදනා කළ යතුයි අටමස්தாන கක්? අපිට අපිට මේ ගැන දැනගන්ට ලැබෙන්නේ මහා වහන්සේෙන්. ඊළඟට ඒ ඒ භූමිය පස්ේ කාලෙ ගින්නෙන් දැවිලා යනවා මහ අපේ දුගෙමුණන් රජරුව හදපුුවේ ප්‍රසාදී. ඊළඟට ගින්නෙන් දැවිලගියාට පස්සේ සද්දාාතිස රජුරුව හත්මහල් කර හදනවා පස්ෙ කාලෙ තව රජෙක් මේ කොළුගෙවල් තිස් දෙකක් වටේටම පුංචි පුංචි ආවාස තිස් දෙකක් සුන්දර මණ්ඩපයක් හදනවා ඒ විදියට විශ්මිත රහතන් වහන්සේලා සුවසේ වැඩහිටයි. ත්තම භූමයක් මයි ලෝවාම පය කියන්නේ. දැන් අපිට පේන්නේ ගල්කනුචිකක්. පින් අත්න අපි වටට කියීල ගල්කනුටි ණන් කරන්නවා විතරයි. සැදැහැසිත මතුවෙන් නෑන. කුට්ටම්පොකුණට ගිලා මේ ගල් හොදයට මැදල තියෙනවා. ඒවගේ මෙවා ලස්සන්ට හදල තියෙනවා ඒ කාලෙ කලාකාරය හරී දක්සයි කියලා කලාකාරයන්ගේ ගුණ කියවා. කුට්ටම්පකුණේ දිගඵල මනිවා හැබැයි ඒව හැදුවේ කාටද කියලා කාටුවත් මතක නෑනේ. ඒව හැදු පින් අත්න්නේී බුද්ධක් ප්‍රමුක සංඝයාට අග්‍රදේ හොයාගන්ට අර්ථය හොයාගන්ට අර්ථයට පහදින්ට. ලෝවාමාපාය කියන්නේ ගල්කනුනෙවෙයි. රහතුන්ගේ භූමිය. රහතුන්ගේ උපෝසතය කළ භූමිය. ඒ භූමිය වන්දනා කළ යුතු තැනක්. පලවෙනි භූමිය තමයි අටමස්ථානවට අයිති පළවෙනි එක තිස්සාරාමය රාජ මාලිග්‍යාව මහරාතනතර පූජා කළ. දෙවැනික තමයි කම්ම මාලෙකේ දැන් දක්කින තූපේ කියන්නේ. තුංවෙෙන එක තමයි ජන්තාගර පොකුණන. දැන් සුනහත පපුොකුණ කියලා කියන්නේ භූමියය ඊළඟට හතරවෙෙනියක තමයි ජෛශ්‍රිම හා බෝධීන් වහන්සේ පිහිටන තැන පස්සනිි භූමිය තමයි ලෝවාම පාය හායවැනික තමයි පංගත්නී මෙහද මාරාත අන්සේ ලෝවාමපාය භූමියෙන් ඉදිරියට ඇවිල්ලා එතන තිබුණා ඉදිරයේදී අඹගස් පහක් අපි එතනින් ඕන තරන් එහාට මෙහාට ගිහිල්ල තියෙනවා අම්ඹගස් පහක් තියෙනඒක් එතෙන්ට කියන්නේ පංචම්බ මාලකය ලෝවාමා පායට ඉදිරියෙන් රුවන්ගලි සෑයැයි බෝධයටයි යන එන පාරතිෙනවා. ලෝවාමාපායට ඉදිරීෙන්. ඒ පාරෙන් එහා පැත්ති පුංචි ගොඩනැගිල්ලක සලකුණු ටිකක්ත්තියනවා. තාම මේ ගල්කනු ටික තියෙනවා. තාම මේේ භූමිය තියනවා. අපේ නෙත ගැටෙනව නිතරම එතන බෝඩ්ඩි එකක් දාලා තිනවා රන්සිමාලකය කියලා. ඒ රන්සිමාලකය කියන භූමිය එතන අභගස් පහක් තිබ්බේ. ඔතෙන්ට මිහිදු මහරතන්නසි වඩිනවා.මීදමා රතනසි වැඩම කරලා. ඔත්ෙන්ට එනකොටම රජ්ජුරුවන්ගේ ව්‍යාම්පල්ලෙක් මනාකොට ඉදුන සුවද හමනාභයක් ගැනලා රජ්ජුරුවන්ට පූජ කරනවා. රජ්ජුරුව ආම්භ ගෙඩියයාරගෙන අතට අරගෙන සුවද බල්ලා හිතනවා මේක මහරතාානසේ සුදදු සවි කියල පූජ කරනකොට මහරාතනස ගන්නේ. මහරාතනාසේ වටිට බලනවා ඉදගන්නට තැනක් රජරුව ඒක තරු ගන්න මේ උත්තමයන්සේ හිටිෙන වල දන්නේ බලන්ට අපේ හිදු මරාතනස ශ්‍රමණ ගුණ එහෙම ඇතිරිල්ලා කලෙනවා අබිම ඒකඒ මහරාතනසි වාඩිවෙලා අඹ ගිඩිය වලදනවා ඒ වෙලා අම්ඹ ගිඩිය පූජ කරවා අම්ඹ ගෙටිය වලඳලා ඇටේ දිෙනවා රජුරන් රජතුමින් රෝපණය කරන්නඩ කියලා රජුරු ඒයි භූමි රෝපණය කරනකොටම මහරාතනසි ශ්‍රී හස්තය අම්බ ඇ දෝනය කරනවා ඒ ප අඹ බේජයට අම්ඹ ඇටට වැටනකොටම ඒ මොහොතේ ලෝවාම පයිස්සරහම අපි උදේහවාතනින් ජදී දකින තැන ඉරදි බලයෙන් මහරහතන්නසගේ ඉරදිියෙන්. ඒ මොහොත මේ භූමියේ විශාල අභගහක් යැදෙනවා. පුංචි කොල දෙකතුන හතර මතුවෙලා අතු බෙදිලා මල්පිපිලා ඒ අඹගහෙක් ගිඩිය ඇදනවා ඉරදි පාතිහාරයක් පානවා ඒ රන්සිමාලක භූමියේ. පංවත්නී වන්දනා කළ යුතු තැන හයවැනි භූමියේ. මිදුම හරතා ේෙන්ට පිච්චමල් මටිටක් හිනකොට ජරු හන වාමිණි ආශ්චරියයි ස්වාමිණ අත්්හූතයි මේ වගේ දෙයක්ම ජීවිතයට දැකලනේ මේකට හේතුවමකක්ද රජතුමනි අනාගතයේ සංඝයාගේ සමගිව රැස්වෙලා ලැබෙන ලාබයක්න් බෙදා දෙන්නේ මෙතනයි සංගයාගේ ලාබබෙදන තැන සංඝයාගේ සලාක බෙදන තැන මෙතනයි කියලා මහරතන්සේ භූමිය පදඳලා දෙෙන. දැන්ගතන හඳදුන්න්නේ රන්සි මාලකය කලා ලකුණු කරලා තිනවා. පංවත්න අපේ මිහිදුු මහරහතන් වස වෙනුවෙන් එතන වන්දනා කළ යුතු තැනක් තවත් හේතුවත්තියනවා ඇතන. මහරහතන් වසේ අවුරුදු අසුවේදි පිරුණුවන් පාලන්නේ මිහින් තලි. මිහින්තලේ පිරුණුවන් පාලා දේහේ මිහින්තලයෙන් පහලට වඩමවලා රන්දනක බහලා දවස් හතක් පුරාවට වදින්නේ ඔය රන්සිමාලයකය එහෙමනත් තම් පංචම්බ මාලකය කියෙන තැන තියල ගමයි හද දවසකේ රංව දේහේ වදින්නේ. මිහිදු මහරතනාසේගේ නාමයට ඒ භෝමියයට වන්දනා කළ යුතු දැකගතයුතු සංවේගේ උපදගගත්ත අනිවාරයෙන් වන්දනා කළ යුතු තැනක්. අනිවාරෙන් ඒ භෝමිය පෙන්ගත්ති වැදගන්ට මැරෙන්් කලින් මේ වගේ නිදංවාගේවා මේ අනුරාධ පුර භූමිය පුරාම වන්දනා කළ යුතු තැන්තියෙන්නේ ඒව වන්දනා කරන්ට මැරෙන්් කලින් වන්දනා කරන්ට. මොකද ඒ භූමිගෙන් අපි දැනවත් දැනුවත් වෙලා හිටියේ නෑ. මේ මහාවන්සේ කියවදදි තොරතුරු හොයදී අපි පිංවල් ලොකුස්හන්සේ ලක්දිව වන්දනා කියලා මෑතකාල අපි වන්දනාව පටන් ගත්තා ඒක ඒ වන්දනාවට කරුණු හොයදී අපි මේ විස්තර දැනගත්ති. එතකොට හාහවන්සේ කියවලා ගලපලා බලාද්දී ඒක්කටික් ගැලපෙනවා. එනිසා මේකට අපට සංග්‍යා උදව කලා ගොඩක් මහත්තුරු ගොඩක් අපිට මේකට උදව කලා මෙවා හොයා ගන්ඩ. ඉතින් ඒ අයටත් පිං ඒවගේ මිහිදතු මහරතනසේ ඒ භූමේ න්න පූජනය කළලා මහරතන්න්නසේ වඩිනවා එතැටි කැන රංසි මලක වන්දනා කරගන්ඩ. ඊළගට මහරහතන්නසේ පාගමනෙන් රජුත් සමග සංග්‍යත්තෙක්ක වඩිනවා. රුවන්ගලි සෑයට ඉදිරි පසතිනා පපුංචි භූමියන්. ඔතෙන්ට වැඩම කරලා පිච්චමල්ලෙහිවා. එතන පොලොෝ කම්පාාවෙන්ට ගන්නවා රජුරුහනව ස්වාමිණි මේකට හේතුවමකක්ද. කියනවාස්වා රජතුමනී මෙතන තමයි කකුසඳ බුදුරජාණසේ ධානවලඳපු දැන. ඕෝනාගම බුදුරජන්සිේ දංවලඳපු තැන කාශ්‍යප බදුරජාසි දංවලඳපු දැන. අනාගතේස් ගෞතම බුදුසසුනේ සංඝයා දංවලඳන භූමිය චතුස්සාලාව. ධානසාලාව පිහිටන භූමියයි මේ කියලා ඒ භූමිය පෙන්නලා දෙෙනවා. ඒ දානසාලාවට අපි කවුරුත් යන්නේ. මෙිහිඳදු මහරතන්සේ දංවැලඳවෙෙත් ඒේ භූමිී. තාම ධානසාලාවේ භූමිය තියෙනවා, තාම බත්වොරු තියෙනවා, තාම වැංජනවරුතිෙනවා, ඒ භූමිය තවම තියෙනවා අපි වැඳලන්නේෑ. පිින් අත්න මේවා දැනගත්තාට පස්සේ. අනිවාර්යෙන් මහරහතන්ලාසට උපහාර පිණිස නලල තියලා වන්දනා කරන්නට. අපි ඉන්දියාව ගිල්ලා ඒ පා ගඩල් පාදන් දැක්කම නල්ල තිය තියාාවදිනා මේ බුදුරජන්ස හිටපු තැන් අපේ අනුබුදු මිහිදුන් හරහතන්සේ වැඩිය බුද්ධ ශාසනය හඳන්නා දුන්න අපේ මේ සිංහල රටේ ඒ බූමිටික අපිට වැඳගට බැරි වුුණා. අනි වාරෙන් ඔබ වැඳගන්ට ඒ අට මස්ථාන. ධනසාලාව අඳන්නලා දීලා මහරහතන්නාස එහෙමම වඩිනවා එතනින් ඉස්සරහට රුවන්ගලි මහා සෑ පිහිටන භූමියයට රුවන්ගලි මහාසෑය පිහිටන භූමියයට අපගේ මහරහතන් වහසේ වඩිනකොට රජ්ජුරුවන්ට අමාතයෙක් ගෙනත් දෙනවා සපුමල් පිච්ච මලිවරයි. සපුමල් ගෙනත් දෙනකට ඒ මහරහතන් වවාසේ එතන තිබන හපැත බසවක් කොළොම වැැව ඒගදිරිකිය කක්කුද කියලා. මහසෑ පිට භූමේ චුට්ටක් උස්ව පහිටලා තිබුණා. ඒ භූමියයට අපගේ මහරහතන් වහන්සේ ශ්‍රීහස්තයෙන් සපුමල් මිටි අටක්කි හිෙනවා. එතකොට මේ මහපොලොෝ සෙලවෙන්ට ගන්නවා. කම්පාවෙන්ට ගන්නවා මේ රජුරුවත් ඇතිගන්නවා ලොමුට හැගන්නවා. අතිසෙන්ම කම්පාවෙනවා. බලවත්ව කම්පාවෙන පොළොව. රජ්ජරුහනුස්වාමිනි මේකට හේතුවමකක්ද මෙච්ච මේ විශ්මිත විදියට අතිසෙයින්ම කම්පාාවන්නේ. කිව රජතුමනී කකු සඳ බුදුරජාණන්සේ මෙතන සමාපත්තිසුවෙන් වැඩ හිටිය. කෝනාගම බුදුරජාන්සේ මෙතන සමාපතිසුවෙන් වැඩ හිටිය. කාශිභ බුදුරජාණන්සේ මෙතන සමාපතිසුවයෙන් වැඩ හිටිය. ඒලඟෙන අපගේ සම්මා සම්බුදුරජාණන්සේ මෙතන සමාපතිසුවයෙන් ඩ හිටියා. ඒවගේම අනාගතයේ බුද්සාාසනයේ ගෞතම සම්බුදු සසුනේ මහා සෑ ඉදිවන්නේ මෙතන. මේ මහා සෑය බොහෝ දෙනාට සෙත සලසන මහා සෑයයි. අපගේ මිහිදුු මහරාතන්න්නසේ රුවංගලි මහා සෑය ස්වර්ණමාලී මහාසෑ පිහිටින තැන බෝමිය පාරිසිුද්ධ කරලා මහරහතන් වසේ එතන සිංහනාදයක් බදුව අතීත විස්තර සියල්ල දේශනා කරනවා. අතීතේ කාශය බුදුරජාන්සේ වැඩ හිටියා. මිනිස්සුන්ගේ ආශ හතලිස්්දහකාලේ මෙතනට වැඩම කරලා මේ බෝමිය හිටිය. මිනිස්සුන් ගාශ තිස්්දා කාලේ ෝනාගමට බුදුරජාස වැඩිය. කාශ්්‍ය බුදුරජාස මිනිසුන් ගාශ විසිදධකාල වැඩිය. අපගේ බුදුරජාන්සේ තුන් වෙඩින් වර ලක්දිවට වැඩම කරලා. මේ භූමිය සෝභමාන කරලා පූජනය කරලා අටනා සොලොස්මස්ථන වැඩම කරලා මෙතනත් වැඩ හිටියා කියකිවා. පින් අත්න මේ භූමිය තමයි අපේ ගෞත්ම බුදුසසුනේ විජයභූමිය. සුන්දර මහසෑය ද්‍රෝණයක් ධහතුනාස් ලයිද වෙන බූමේ රජරුක මංහිනම සෑය හදන්න. බෑ ඔබට බෑ ඔබටතාව වැඩතිනා රජතුමනී. මේක හදන්නේ අනාගතයේ ගාමිනී අබේ කියලා රජෙක්. විඩේ දැනෙන එතන විශාල ගල් කනුවක් හිටෙවවා ඒ විස්තරේ කොට ලද්දවන පැතිස් රජ්ජිරුවවා. පින්වත්න මේ වගේ මේ තමයි අටමස්ථාන භූමි මෙහිඳු මාරතන්න්නසීට පසේ නිත්තරම බණකිව්වයි තැන තමයි. ඉහා පැත් ඇතන නන්දන ඔයනෙහෙවත් ජේතවනාරාම භූමිය. ඒ භූමියෙයි කරුණු හොයාගෙනයක්ද්දී අපිට පේන්නේ ඒ කරුණු හොයාගෙනදී ජතවනාරාමේ කැනීම් කරද්දී. හසුවෙනවා මහ සෑ කැනීම් කරද්දී. ගුරුතින ජේතවනාරාම භූමී, එතන නන්ද නවයින තමයි මෙහිඳු මහරතනස ආධානය කළලා කියල කරනු තියෙන්නේ. අපි ගිහින් වඳින් නෑ. මෙිහිු මහරතනේ ආධානය කළ තැන නන්දනුවන්න ජේතන රාම භූමී. එතන ධාත්න දන් කළ සෑහැදුව පස්සේ විශාල කළ හැදේ මහසි රජුර බුදුරජන්සක පටි ධාත් වසෙ තැප කලා ඊ ළඟට දීට මහපැති කුජතිස්ස මහ සෑඇතියන ධර්මාසෝ කධිරාජ්‍යා පිරුණුවම් ලංකායපදිලා අරහත්තෙයට පත්වෙල අදපු සෑහ. විත්තාමහ තෙෙන වහස සෑ හ පැති තුූ පාමිලඟගේ පිංගත් අනුරාධපුරේ කියයන්නේ හොය හොයා වදිින්ට්‍රෝන තැනක් සුද්ධ භූමයක්. ඒ නිසා පංවත්ට කාලවේලාව තියන විදිහට මේ මහරහතන් වහන්සේගේ අටමස්ථාන භූමි වන්දනාවවිත් මතක් කලේ. ලක්දදිව බුද්ධභූමි වන්දලාවරදදි අපිේ සියලු ස්ථාන වදිනවා ගුරු දෙවදුම් අපට කියපු නිසා ගුරුදෙවද මහා වන්සේ පරිවාර්තනය කරපු නිසා. ගත්ති ඒය නිසා මේමිහිෙදු මහරාතන්සගේ කෘත්තගුණ පූජාවිදිහයට මේ ස්ථාන අනිවාරයෙන් දැක බලාගන්ට පළවෙනි එක තමයි රජුරුවන්ගේ මාලිගාව තිබුණන තැන තිස්සාරාමය හෙවත් මහමි වුුණාව ගැනෙ මහා විහාරය. එතන දුර සිට හරි වන්දනා කරන්නට දෙවැනික තමයි කම්ම මාලකය හෙවත් සංඝයාගේ සීමාව හෙවත් සීමා මාලක ෙවත් දක්කින තූපය තුන්ගනක තමයික්ුනහාත පොකුුණ ඒ භූමිය ගිනිහල්ගේ පොකුණ තමයි ජස්ත්‍ර මහ බෝධියය පිහිටින තැන අටන ස්ථානමී පස්වනයක ලෝවා මහපාය සංග්‍යා දහස් ගනන් හිටපු තැන හායවනික පංචම් මාලක, ලෝවවාම පටයට ඉස්සරහින්තියන පුංචි ගොඩනගල්ල රිදිපාතියාරපාපු තැන හායවනියක තමයි දානශලාව හෙවත් චතුස්සාලාව ආයෙත් මතක තියාගන්ට පළවෙනියක මීදු මහරාතන්නාසේ වැඩහටපු තිස්සාරාමය හෙවත් රජ්ජුරුවන්ගේ උද්‍යානයේ මාලිග දැන් මහා විහාර පන්සල දෙවනියක තමයි දක්කිනතුූ පේහෙවත් සංගයාගේ සීමා මාලකය තුංවනක තමයි සුනහාත පොකුණ භූමිය ගිනිහල්ගේ පොකුණ හතරවැනික ජෛසිරිමා බෝධීන් වහසේ පිහිටින තැන පස්වනියක ලෝවා මහපාය හයවැනික පංචම්භ මාලකය එකන ලෝවාමා පරිස් රහින්තියන ගොඩ නැගල පුංචි පාදම තාමතියනවා අත්්‍යවනයක චතුස්සාලාව හෙවත් ධානසාාලාව අටවෙනියක රුවන්ගලි මහාස්්‍යයි. මේ තමයි අතීතයේ අටමස්ථාන විදියට මිනිස්ුවන්දනා කළ තැන. දැන්වන්දනා කරන්නේ බ්‍රරිතානිී සමයක් අපිට වංකරපු, ඉඩම් භූමිවෙන් කරද්දී අදන්නපු අටමස්ථාන දෙකම වන්දනා කරට ඒ තැංගල බුදුරජස සමාපති සුවෙන් අඩ හිටිතෙන්. ඒ නිසාප ප අත්නී මිහිදු මහරතන් සිට උපහාර දක්වන්නට ඒ භූමී අද පටන් වන්දනා කරන්ට, සිහට ගන්ට. ඒ පින් ඒ කාන්තේම මිහිඳු මහරාතන්සේ වන්දනා කිරීමෙන් අපට කෙලෙහෙගු ඇතිකර ගන්ඩ පුුවන්. එනිසා මේ විදියට අදදවසේදී අපි බිහිදුු මහරතමසි උපහර දැක්ක වූ බෝමි ගැන ඔඋබට ආහන්ට ලැබුණේ. ඉතින් මේ සියලු පින් ඔබ අප සියලු දෙනාට විශේසින් ගුරු දෙවිඳුන් ඇතුළු සැමට ගෞතම සසුනේ පෙලිසරණ ගන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුුණ්‍යයන මෝදනාව අද දවසේදී මිහිදු මහරහතන් වහන්සේට අනුබුදු මිහිදුු මහරාතන් වහන්සේගේ කෘත්තගුණ පූජා මේ ධර්ම දේශනාව සඳහා සැද හැති දායකත්වය දරන්න ජපානය සේවන ුතු මාවතගම සමගීවයෙන යන ලිපිනේ පදිංචි පිින්වත් කසුන් උදාර ජයතිලක පුතුනුවන් ඇතුළු සියලු දෙෙන. ඇති විශේෂයේ මේ විදිහට අපේ ගුරදෙවුදු ගැන සිංහලයන්ගේ පරම පූජනීයේ ගුරු දෙවිදු ගැන ධර්මය හලා රැස්සූ සියලපින් දෙවිය අනුමෝදං ඒවා ලක්කසි සියලු දෙවියන් ලෝසුන් රකිණි දෙවියන් සක් දෙවදන් සිවුවරන් දෙවියන් මේ පින් අනුමෝදන් එත්වා පිනින් සතුට වන දෙවියන්ගේ දියුණු ආරක්ෂාව අපට සලසත්වා දෙවියෝ සසුන රකිත්වා සඟරුවන රකිත්වා. දෙවියෝ ගෞතම සසනේ පිහිට ලබත්වා. සාදු, සාදු, සාදු. ඒවගේ රැස් වූ ධාර්පෙන් අනුමෝදංන්වා මේ සියල්ල විතර පි ලැබෙන ගුරු දෙෙවු නි. දෙවදු හාහන්සේ මේ විදිර පරිවර්තය කළ නිසා පළලවෙනි පොත්වහසගේ සියලු විස්තරතියන්නේ ගුර දෙවුදු ඒ කාන්තෙෙන් මේ පින්ම් බලෙන් නිදුुක් නිරෝග සवाල බත්වා චිරාත්කාලයක් වැඩ සිරිත්වා සසුන බලුවන්ටත්. සසුනේ ධර්මාවබෝධ කරන්ටත්. ගුරුදවිදුන්ට මේ පිනපකාරවේවා. සාදු සාදුु සාදුु. ගේ මේ පින් ේෙන් හ සඟරුණන ෝදං ංගේයා මේ ොරතුර හයාගන්ට මහසුන ඒ සියලු සංගේයාටමි පින් අන ෝදන්ගේඒවා රට ලෝවාසි සංගරුවන අට මස්ථාන සුරකි න සංඟරුණන පින්ං අන මෝදගංගේවා ඒ සංඟරුවනට වහ වහා ගෞතුම සසුනේ පිළි සරණ ලැබේවා සාදු සාධ සාදු. ඒවගේ ැස්සූ සියලු පුුණන්නෙ ධර්මයන් විශේෂයෙන් දාකතව දැරු සියලද න නමින් මේියගේ සිලු ඥාතීන්ට පින් අන ෝදංගේේ. ඥාතීම් පරලෝවසයෙන් සැපේට පත්තේවා ඒවගේින් මේ සඳහා මුල්ලුන ජපානයේ සේවය නියුතු මාවතගම සමගවල යන පිපන පදිචි පින්ගත් සුන් දදාර ජයිතලක පුතුුවන්ටම මේ පින් අන්නු මෝදන්ගේේවා සුජීවත්ත සිටින ජෛතිලක චන්ද සිරිපියාණන් සමන්කාන්ති ජෛතලක මෑණියන් මානවී දනංජනා ජයතලික සහෝදරිය ප්‍රමිලා රෝසිණයේ ජයසිංහ සහෝදරිය ඒවගේ පව්ලේ සිරු දෙනාට පින් අන්නු මෝදන්ගේඒවා ඒ ලු දිනාට ගෞතම සසුනේ පිළිසන්න ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. විශේෂෙන් පින් අනු මෝදන් කරනවා අනුරාධ පුර සුද්ධ භූමිය බේරාගන්ට කටයුතු කළ කාටත් අමතකුණ ඒ පින්වත් වලිසිං හරිෂ්චන්ද තුමාට මි පින් අනු මෝදන් වේවා. ගේමට තොරතුර හසේ ොහෝ පරිසල් ලබදුන අතර අපි පිංගත් ගයං චානුක මහත්මට මේ පින් අනු මෝදං ඒවා ඇතුළු ඒ සෑම සියලු දෙනාට ගෞතම සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ඒවගේ රැස්සූ සියලුිපින් මේ රටේ කොරෝනා වයිරසයෙන් පීඩාවිින් දෙන දුකට පත්ලයින සියලු දිනාට පින් අනු ෝදන් ඒේවා ඒ ලට දුකින් අත්මිදේවා ඒවගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ට ධරමය ඇසූ ඔබට. මෙ පින් අනුමෝදන් වී ගෞතම සසුනේ පිහිටලබේවා. සාදු, සාදු, සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිින්ා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතතා YouTube චනලයේේ සබස්ට්‍රයි් කර සීනුවෝ ලකුණු ඔබන්න.